ඔය තව අහලා තියෙන ප්‍රශ්නයක් තමයි දැන් STEM subjects උගන්වන්න දක්ෂ ගුරුවරු පාසල් වල නැහැ කියන. ඒතන මේ වැටුප් අරගෙන එක කොනක් එක කියලා. ඒ කියන්නේ මම හිතන්නේ කියන්න හදන්නේ මේ වැටුප මදි නිසා දක්ෂයෝ එන්නේ නැහැ කියන එක. දක්ෂයෝ ඉන්නේ වැටුප් අරගල මම මොහොතකට කලින් එක තමයි කිව්වේ වැඩි වැටුපක් දෙන්න ඕනේ ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම. මාකට් එකෙන් හොඳයි බඳව ගන්න ඕනේ වැඩි වැඩි වැටුපකට. ඔව් STEM subjects වල එක ප්‍රශ්නයක් අර ADB මම කියෝප එකෙත් ඒක තියෙනවා. ඒගොල්ලෝ කිසියම් විදිහක grant එකක් කරනවා ගුරුවරුන් පුහුණු කිරීම සඳහා. ඒගොල්ලෝ කියනවා online අධ්‍යාපනයට ලොකු බරක් දෙනවා නම් හොඳයි. මොකද එතකොට වැඩි ගුරුවරු සංඛ්‍යාවක් පුහුණු කරන්න නැති අවශ්‍ය නැති වෙයි කියලා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දියුණුව අවශ්‍යයි කියලා. එහෙම වුණොත් ලංකාව පුරාම මේ ගැටලුව විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. මං ඒ ප්‍රශ්නය අහපු කෙනාට ස්තුති කරන්න කවුරු හරි එයා ඒ ගැටලුව දැක්ක STEM subjects වලට යන්න ඕනි. අමාලි මහත්මිය තමයි අහලා තියෙන්නේ. අමාලිගේ කතාවට දම හරියා සයි. නමුත් ගුරුවරුන්ගේ ප්‍රශ්නේ තියෙනවා ඒ ගුරුවරුන්ට ගුරුවරුන් ආකර්ෂණය කරන්න අනිවාර්යයෙන්ම වැඩිපඩියක් දෙන්න ඕනේ. ඔව් මම මූලධර්මයක් වශයෙන්ම පිළිගන්න වැඩිපඩියක් දෙන්න ඕනේ කියලා. ආකර්ෂණීය පරිය.